අයිබෝවන් ප්‍රවෘත්ති වාර්තා කරන ප්‍රමුඛයා නිවුස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම අමිල මුණසිංහ මම තිනුෂා බේසිංහ ප්‍රථම නවදහනේ සිරස්තල වෙත අද දවස ඇතුළත සයිතම් ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විශ්වබල ලබා දෙනවා යාල වනෝද්‍යානයේ සෆාරි ජීප්‍රත රියදුරන් විරෝධතාවක නොරචෝලේ බලාගාරයේ සතු භූමි ප්‍රමාණය පුළුල් කිරීමට රජයේ අවධානය ජපාන මහමැතිවරණයෙන් අගමැති ෂින්සෝ අබේ ප්‍රමුඛ සංධානයට විශිෂ්ට ජයක් ප්‍රථමයෙන් දේශීය පුවත් මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා නැති සයිතම් සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා අද විස්තරයක් ලබා දෙනවා අද දවස ඇතුළත සයිතම් ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විස්තර ලබා දෙනවා සංචාරකීන් රැගෙන යන සපාරි ජීප් රථ රියදුරන් යාල වනෝද්‍යානයේ පළටු පාන පිවිසුම් ඉදිරි පිට විරෝධතාවක නිරත වුණා අප වාර්තාකරු පැවසුවේ යාල වනෝද්‍යානයට ඇතුළු වීම සඳහා ලබා දී ඇති කාලය සහ ඇතුළු වන වාහන සඳහා සීමා පැනවීමට විරෝධය පළ කරමින් පිරිස විරෝධතාවයේ නිරත වී ඇති බවයි. ඔවුන් පළටු පාන පිවිසුම් දොරටුව අවහිර කරමින් සංචාරකීන්ට ඇතුළු විය නොහැකි ලෙස විරෝධතාවෙහි නිරත වුණා. අද මෙය යෝජනා කරලා තිනවා ජීප් රථ 100 අවස්ථාව තුනක ජීප් රථ 300ක් පමණක් ඇතුල් කරන්න. නමුත් මේ වාතාවරණ උඩ යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයන් ඒ යාලගේ සීමිත නියමිත වාහන සංඛ්‍යාව ඇතුල් කිරීමෙන් පසු අනිත් සියලුම සංචාරකයන් හරවා යෑමට සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයන් ඉදිරි අනාගතය තුළ විශාල වශයෙන් අඩු වෙන්න පුළුවන්. යාල ජාතික වනෝද්‍යානය තුළ තිබිච්ච ජාත්‍යන්තරව තිබිච්ච විශ්වාසය බිඳ වැටලා තියෙනවා. ඉතින් මේ නිසා යාල ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව ජීවත් වෙන 30,000කට ආසන්න අපගේ රැකියා ලාභින අපගේ මිනිසුන්ගේ රැකියා ආද අවිනිශ්චිත අතර පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ බලධාරීන්ට මේ අත්නොමතික තීන්දුව తీරන අකුලා ගන්න. එහෙම නොවුනොත් අපි ඉදිරියට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. අපි ඉදිරියට ඒ කටි ඉල්ලපු පරිදි සාකච්ඡාවක් ලබා දෙන්නත් සුදුසු තීන්දුවක් ගන්නත් සිද්ධ වෙනවා. නමුත් මේකේ පැහැදිලිව මම කියන්නේ අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේක අපි යම්කිසි විදිහකින් මේ යාල ජාතික උද්‍යානය ආරක්ෂා කර ගැනීම සඳහා යම්කිසි පිළිවෙල කරන්න වෙනවා. මොකද කෙටි කාලීනව වාසි ලැබුණාට දීර්ඝ කාලීනව තියෙන අවදානම් තත්වයක තමයි තියෙන්නේ සංචාරක කර්මාන්තය. ඉතින් ඒකට අපි යම්කිසි වැඩපිළිවෙලක් කරන්න ඕනේ. පසුව පිරිස තිස්සමහාරාම නගරයේ වෙත පැමිණ විරෝධතාවෙහි නිරත වුණා. එහිදී ඊට සහාය පළ කරමින් තිස්සමහාරාම නගරයේ වෙන්සල් කිහිපයක්ද වසා දැමීමට පියවර ගැනුණා. නියගේ සහ යාල පරිසර පද්ධතියට සිදු වූ බලපෑම් සැලකිල්ලට ගනිමින් පසුගිය කාල සීමාව තුළ එය වසා දමා තිබුණා. ඒ යාල සංචාරකයන් සඳහා විවෘත කෙරුණේ අද දිනෙයි. කෙසේ වෙතත් වනෝද්‍යානයට ඇතුළු වීමට අවසර ලබා දී ඇත්තේ දිනකට වාහන 450කට පමණයි. වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍යාංශයේ සඳහන් කළේ වනෝද්‍යාන පරිශ්‍රයේදී සතුන්ට සහ පරිසර පද්ධතියට හානි වන පරිදි හැසිරෙන පුද්ගලින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. පාලගේ ව්‍යාපාරේ වල බලාපොරොත්තු වෙච්ච ඒ කටයුතු තමයි දැන් මාධ්‍යයට ඔක්කොටම යන්නේ නැති බලධාරීන්ට දැනගන්න ලැබෙන්නේ නැති නිසා අපි මේක මෙතනින් අවසන් කරනවා. කරුණාකර මම එක ඉල්ලීමක් කරනවා. මොකද මේ හොස්පිටල් එකට ලෙඩ් වෙනවා. ඒක ගෙනියලා අයත් යනවා. ඒ නිසා එයාට බාධාක් නොවන විදිහට ඔයගොල්ලන්ගේ විරෝධතාව කරන්න මම සාද වේලාවක් නැහැ. ඒක මම කරන්න බෑ. කරුණාකර මාර්ගය නම් අවිද කරන්න බෑ. මම ඔයාලට සාහයෝග කරගන්න ඉස්සෙල්ලා කතා කළා. අපේ මාර්ග අවිද වුණොත් අපි නීතිමය පැත්තට මගේ කටයුතු වලට යනවා. බාධාක් කරන්න නැතුව ඔයාට උත්තරයක් ඕන නම් අපි එක සමගින් මේ වැඩ කටයුතු අවසන් කරගමු. මහනුවර පුසල්ලාව ප්‍රධාන මාර්ගයේ ඩෙල්ටා මන්සන්තයේදී විරුද්ධතාවක් පැවැත්ුණා. පුසල්ලාවේ පෙරටාසි මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පැවැත්ුණා. අප වාර්තාකරු සඳහන් කළේ මේ සඳහා වතු 12ක පදිංචිකරුවන් එක්ව සිටි බවයි. මෙහෙතුවෙන් පුසල්ලාව මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා මතු වූ බව අප වාර්තාකරු සඳහන් කළා. නොරොච්චෝලේ බලාකාරයේ ගල් අඟුරු කුඩු සහ අලු ප්‍රදේශය පුරා පෙතිරාම වැළැක්වීම සඳහා සුළං පාදකයක් ඉදිකිරීමේ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ තද සුළං පවතින අවස්ථාවලදී ගල් අඟුරු කුඩුසිය නිවෙස්වලට පැමිණෙන බවට ජනතාවගෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවයි. එම පැමිණිලි සැලකිල්ලටගෙන මෙම තීරණය ගෙන ඇතැයිද ඔහු සඳහන් කළා. අධික සුළං සහිත කාල සීමාවල් වලදී බලාගාරයෙන් යම් ප්‍රමාණයක අළු ගසාගෙන යාමක් එහෙම නැත්නම් සැලඟුරු කුඩු ගසාගෙන යාමක් සිදු වෙන බවට ප්‍රදේශවාසීන්ගේ පැමිණිල්ලක් තියෙනවා. මේ තත්ත්වය අවම කිරීම සඳහා එහෙම නැත්නම් ඒ තත්ත්වය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මෙවැනි ගණනින් පවතිනවා. විශේෂයෙන්ම අවශ්‍ය කරන සුළං බාධකයක් නිකිරීම සඳහා වෙනස් සම්පාදන ක්‍රියාවලිය ආරම්භ කළා තියෙනවා. අධික සුළං සහිත කාල සීමාව වැනි විට මේ නොචල් අපිජේ ගල්ලංගු බලාගාරයේ සුළං බාධකයේ ඉදිකිරීම සඳහා කටයුතු කරන්නේ. නොරච්චෝලේ බලාගාරයේ සතු භූමි ප්‍රමාණය පුළුල් කිරීම කෙරෙහිද රාජ්‍ය අවධානය යොමු තිබෙනවා. විදුලි බල හා පුනර්චනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ඒ ආසන්නයේ පවතින ඉඩම් තක්සේරු කටයුතු ආරම්භ කර ඇති බවයි. අපේ සැලසුමක් තියෙනවා නොවෙච්ච ලක්ෂිගේ ගල්ලංගු බලාගාරයේ භූමි ප්‍රමාණය වැඩි කරන්න. එතකොට අවශ්‍ය කරන ඉඩ ප්‍රමාණය ලැබෙනවා. විශේෂයෙන්ම අවට ජනතාවට බලපෑම අවම වෙනවා. මේ නිසා ඒ අවශ්‍ය කරන ඉඩම් හඳුනාගෙන දැනට තක්සේරු කටයුතු සිදු වෙනවා. ඒ අනුව ඒ තක්සේරු කටයුතු අවසන් වෙලා ඒ ඉඩම් මිලදී ගැනීමේ කටයුතු සිදු වෙනවා. නිසි මිලක් නොමැති කමින් පැගිරි කර්මාන්තයේ නිරත ගොවීන් දැඩි පීඩාවකට පත්ව සිටිනවා. සිට්‍රනෙල්ලා ග්‍රාස් යනුවෙන් හැඳින්වෙන පැඟිරි ශාකය ගම් ප්‍රදේශයන්හි බහුලව දක්නට ලැබෙන ශාකයක්. මෙරට දිස්ත්‍රික්ක රැසක පැඟිරි වගාව සේම පැඟිරි තෙල් සිදුවීම සිදු වූයේ දැනට අවුරුදු 100කට අධික කාලයක සිටයි. පැඟිරි තෙල් සුවඳ විලවුන් වර්ග, ආයුර්වේද ඖෂධ වර්ග සහ සබන් ඇතුළු නිෂ්පාදන රැසක් සැකසීමට යොදා ගන්නවා. මොනරාගල දිස්ත්‍රික්කයට අයත් වැල්ලපාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නෙළුව වැව ගම්මානයේ ජනතාව සිය ජීවිත ගැටගසා ගන්නේ පැඟිරි කර්මාන්තයෙන්. ඔවුන් පෙන්වා දෙන්නේ වර්තමානය වන විට පැඟිරි නිෂ්පාදනය සඳහා වෙළඳපොලේ නිසි මිලක් නොමැති බවයි. පැඟිරි තෙල් වෙළඳාම තියෙන්නේ පෞද්ගලික මිනිස්සු අතේ. මං හිතන්නේ ලංකාවෙන් රට යවන තෙල් රට යවන අය දෙන්නේ 3 දෙනෙක් 4 දෙනෙක් වගේ වෙන්න ඇති ඇත්තේ. ඒ හේතු නිසා ඒගොල්ලන්ගේ හිතුමතයට තෙල් මිල ඉහළ නඟනවා, පහළ දානවා. මෙන්න මේ හේතු නිසා මේ ගොවියාට ලැබෙන ලාභය නම් බොහෝම අඩු වෙලා තියෙනවා දැන්. මේක ඉතාම සාර්ථක වගාවක්. මොකද මේකට තෙල් ගහන්නේ නැහැ, මේකට පෝර දාන්නේ නැහැ. මුලදිම හිටෙව්වා විතරයි, ඊට පස්සේ මාස 3-3 කප කපා තෙල් හිඳලා මුදලක් අතට ගන්නවා. ඉතින් ඒක ගන්න විදියක් නැහැ දැන් තෙල් මිල අඩු වීම නිසා. මේ දවස්වල දැන් මේ මාස 2ක විතර ඉඳලා තෙල් කීයටවත්ම විකුණන්න බෑ. ගලෙන් පිඳුණු වැව ගෝමරල්කල්ල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලින් 2 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අප වාර්තා කර පැවසුවේ පහර කෑමට ලක් වූ පුද්ගලින් 2 දෙනා ගෝමරංකල්ල යාය පහ ප්‍රදේශයේ පදිංචි 19 සහ 47 යන වයස්වල පසුවන තරුණයින් බවයි. පහර කෑමට ලක් වූ පුද්ගලයෙකුගේ කුඹුරට අනෙක් පුද්ගලයාගේ ගවයින් පැමිණෙන බව පවසමින් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇති වී තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග පැවසුවේ මේ වන විට උන් 2 දෙනා ගලින් බිඳුනුවැව ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. අද උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සහ මාතර සිට කොළඹ බලා දහවණේ වන බස් රථවල හිඟයක් දක්නට ලැබුණා. මේ හේතුවෙන් මගී ජනතාව දැඩි දුෂ්කරතාවට පත් වූ අතර පසුව අමතර බස් රථ දහවණේ කිරීමට පියවරගෙන තිබුණා. මාතර පිටබැදර සහ අපරැක්ක ප්‍රදේශවල නිවාස නොමැති අඩු ආදායම්ලාභී පවුල් 2ක් සඳහා නිවාස ප්‍රදානය කිරීම නීති සමය හා දක්ෂිණ සංවර්ධන මාත්‍ය සාගල රත්නායක හා පොලිස්පති පූජි ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු වුණා. මෙම නිවාස ඉදිකර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ මූල්‍ය දායකත්වයෙන්.
අන්තර් මෝසම් කාල්ගුණ තත්ත්වයේ ස්ථාපිත වීමෙන් දිවයින පුරා පස්වරුවේ වැසි ඇති විය හැකි බවට කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ ඉදිරි කාල්ගුණ තත්ත්වය පැහැදිලි කරන කාර්යනීතු කාල්ගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා. දිවයින බොහෝ ප්‍රදේශවල සවස දෙකෙන් පමණ පසු වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බස්නාහිර සබරගමු දකුණු සහ වායඹ පළාත්වල, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල තීන් වැසි ඇතිවීම ඉඩකඩ පවතිනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 50-75 පමණ තරමක තද වැසි ඇති වෙන්න පුළුවන්. අන්තර් මෝසන් කාලගුණයත් සමගම හවස් කාලයේ ගිගුරුන් සහිත වැසි ඇතිවීම ඉඩකඩ වැඩි බැවින් ගිගුරුන් සහිත වැසි ඇති වෙන තැන් ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවීම ඉඩකඩක් පවතිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමක් ඊයේ පැවැත්වුණා. අඩ ගහන්න ගහන්න අපිට ප්‍රශ්නයක් නැහැ. මෙතන රැස්වීම ශාලාවෙත් ඇවිල්ලා ජෝන්ස්ටන් අපේ හිටපු ඇමතුමා බැලලා ගිහිල්ලා තිබුණා. ප්‍රශ්නයක් නැහැ. එතුමා ගැන කියනවා නම් මට කියන්න පැය ගාණක් තියෙනවා. එක දෙයක් විතරක් මම කියන්න කැමතියි. හැබැයි එතුමලා එළිය වණිනවා, ඇතුලේ ඩීල් තියෙනවා. මටත් ප්‍රශ්නයක්. 2014 ගෙනාවා කැබිනට් තීන්දුවකින් හාල් මෙට්‍රික් ටන් 250,000 පිටකොටුවේ තියෙනවට වැඩිය රුපියල් 9ක් මිල වැඩියෙන් තමයි හාල් ගෙනාවේ. කෝටි 300කට වැඩිය මූල්‍ය වංචාවක් සිද්ධ වුණා. කෝප් කමිටුව දැන් වාර්තාවක් අරගෙන දීලා තියෙනවා. තාම මේක පිළිබඳව පරීක්ෂණ සිද්ධ වෙනවා මදි. දැන් මට ඉදිරියේදී සිද්ධ වෙයි. මම සාමාන්‍යයෙන් අපේ කාලේ වට අරගෙන ගියේ නෑ අල්ලස් කොමිසම් වලට. මම අරගෙන ගියේ UNP ආණ්ඩුව කාලේ වෙච්ච බැනුම් කර සිද්ධිය තමයි කොමිසමට අරගෙන ගියේ. දැන් අර හාල් සම්බන්ධව සිද්ධිය යට යනවා නම් ඒකටත් අපි ඉදිරියේදී අරගෙන යන්න සිද්ධ වෙනවයි කියන එක විතරක් මම එතුමට මතක් කරන්න කැමතියි. කළුතර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කියන මාධ්‍යයට ඇවිල්ලා ඩිලාන් පෙරේරා කියන එකට ගහන්න ඕනේ ඉලපත්තෙන්, නිකන් නෙමෙයි ඉලපත්තර චූ කරන. UNP කාරෝ කියනවා ඩිලාන් පෙරේරා පලයන්, ඇයි ඉන්නේ පිනා පලයන් පිනා, ඇයි පිනා ඉන්නේ කියන යකෝ. මම ආවේ සිලිකොත කියන දේ අහන්න නෙවෙයි, මම ආන්නේ ඩාලිපාරෙන් කියන දේ, මම ආන්නේ තොපි කියන දේ, මම ආන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කියන දේ, මම ආන්නේ ඔය රනිල් කියන දේ, මම ආන්නේ මෛත්‍රීපාල මහත්තයා කියන දේ. එද තොපි උදේ ඉඳලා රැයට මං කෑ ගහපන් ඩිලාන් පල කියලා ඩිලාන් යන්නේ නැහැ කියලා කිව්වා. හැබැයි කවදාවත් උඹට ඇහිලා තියෙනවද UNP කාරෝ කියනවා ප්‍රසන්න රණතුංගට ඉලපතෙක් ගහන්න චූ කළා නෑ කියන්නෙම නෑ. දැන් රසක රහස විශේෂාංගය. ඔබ එදිනදා ආහාරයට එක් කරන ලුණු ඇසුරුම් කිරීම වෙනත් ආහාර ඇසුරුම් කිරීමට වඩා වෙනස් විය යුතු බව ඔබ දන්නවද? අයඩින් එක් කරන ලද කෑමට ගන්නා සාමාන්‍ය ලුණු විනිවිද පෙනෙන ඇසුරුම් වල පමණක් ඇසුරිය යුතුයි. එමෙන්ම ඇසුරුම් ද්‍රව්‍ය සඳහා පොලිතින් යොදා ගන්නේ නම් එම ඇසුරුමේ ඝනකම මයික්‍රෝන 75කට වඩා අඩු නොවිය යුතුයි. එහෙත් ආහාරයට ගැනීම සඳහා මේසේ මත තබන ලද අයඩින් මිශ්‍ර ලුණු කුඩු සඳහා මෙම නියෝග අදාළ නොවීමද විශේෂත්වයක්. එමෙන්ම ආහාරයට ගන්නා සාමාන්‍ය ලුණු පැකට්ටුවේ අනිවාර්යයෙන්ම අයඩීකරණය කරන ලද කෑමට ගන්නා සාමාන්‍ය ලුණු හෝ අයඩින් යෙදූ කෑමට ගන්නා සාමාන්‍ය ලුණු වශයෙන් යෙදිය යුතු අතර නොසෝදා පාවිච්චි කරන්න යන වචනයද එම පැකට්ටුවේ යෙදිය යුතුයි. එමෙන්ම හිරු එළියට හා තාපය ඇති ස්ථානවලින් බැහැරව ගබඩා කර තබන්න යන වචනයද ඇසුරුමේ තිබීම අනිවාර්යයි. දැන් කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව තවත් පුවත් බලාපොරොත්තු වන්න. පැය 24 තුළ සිදු වූ රියානතුරු කිහිපයක් පිළිබඳවයි දැන් අවධානය. හොරණ ඉලිඹ හන්දි ආසන්නයේදී අතුරුපැදියක් ත්‍රීරථ රථයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටි අනතුරක් සිදු වුණා. අනතුරින් බරපතල තුවාල ලැබූ 32 වර්ධි තරුණයා හොරණ මූලික රෝහලට තුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. මෙම අනතුර CCTV කැමරාවක සටහන් වී තිබුණේ මෙලෙසින්. අතුරුගිරි
ඉදිරි අධිවේගී මාර්ගය අසල ඇති ගොන් පළමුවතදී ඒ රාත්‍රියේ සිදු වන අනතුරු දෙකකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අමාත්‍යවරයෙක්ට ආරක්ෂාව සපයන පසු ගමන් රථයක් වෑන් රථයක ගැටීමෙන් සිදු එක් රියන්තුරකින් පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයන් 2 දෙනෙකු ඇතුළු 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ජීප් රථයේ ගැටුණු වෑන් රථයේ සිටි පුද්ගලයන් 3 දෙනෙකුද තුවාල ලබා ඇති බවයි. එම වෑන් රථය අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතාතු කුරුල මහත්මියට ආරක්ෂාව සපයන පසු ගමන් රථයක් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා. මේ අතර මෙම ගුවන්පාලම මතදීම ඊ රාත්‍රියේ 11ට පමණ අනෙක් අනතුරු වාර්තා වුණා. ඒ අද කෙරෙහිින් පැමිණි අතුරු පැදියක් වේගී පාලනය කරගත නොහැකිව දහවනේ වෙමින් තිබූ ලොරි රථයක පසුපස ගැටීම හේතු වෙයි. මෙහිදී අතුරු පැදියේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු උතුරන් ලබා තිබෙනවා. තරුණයින් දෙදෙනා පොලිසිය විසින් අතුරුක්‍රිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ගුවන් එකලුකල අභිමනක හද ගැස්ම රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාර පරිශ්‍රයේ සිට ගෙන එන විශේෂ පැතිකඩ වැඩසටහන ඔක්තෝබර් 26 27 දිනවල උදෑසන 6ට සිරස ටීවී පැතිකඩ තුලින් බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකා පකිස්තාන අවසන් එක්දින තරගය අද එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සාජාහිදී පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් සවස 3:30ට ආරම්භ වෙනවා. දැන් තවත් ක්‍රීඩා පුවතක්. කොළඹ ආනන්ද විද්‍යාලයේ 7 වැනි වරටත් පැවති අන්තර් ඕල්කට් බැඩ්මින්ටන් ශූරතාවලිය ජයගත්තා. තරගාවලිය පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේදී පැවැතුණා. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් ආරම්භ කළ බෞද්ධ පාසල් 8ක් මෙම තරගාවලිය සඳහා සහභාගී වුණා. අම්බලංගුඩ ධර්මාශෝක විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, කොළඹ ආනන්ද, කොළඹ නාලන්ද, පන්නිපිටිය ධර්මපාල, මාතර රාහුල හා ගාල්ල මහින්ද යන පාසල් ඊට ඇතුළත්. තරගාවලිය වයස අවුරුදු 15න් ඉහළ හා 19න් පහළ යන වයස් කාණ්ඩ යටතේ පැවැතුණා. ඊට සහභාගී වූ තරගකරුවන් සංඛ්‍යාව 100කට ආසන්නයි. එහිදී සමස්ත තරගාවලියේ ජය හිමිකර ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ සමත් වූ අතර එහි අනුශූරතාවයේ හිමි වූයේ කොළඹ නාලන්ද විද්‍යාලයටයි. ලණුවල ආධාරයෙන් මීටර 30ක් උසති පාලමක් මත සිට පුද්ගලින් 245 දෙනෙකු එකවර පහලට පැන ලෝක වාර්තාවක් ලැබීමේ ත්‍රාසජනක උත්සාහයක් පිළිබඳව බ්‍රසීලයෙන් වාර්තා වුණා. ජීවිත අවදානම නොතකා ගන්නා උත්සාහයේ දර්ශන පෙළක් සමගින් අද දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අප සමුගන්නවා. ආයුබෝවන්.